සස්පල භෞතික විද්‍යාව පළමු ඒකකයේ පළවෙනි පාඩම තමයි මේ. පළමු ඒකකයේ මිනුම. අපි මේ පාඩමෙන් උත්සාහ කරනවා භෞතික රාශි, ඒකක ක්‍රම, උපසර්ග ගැන කතා කරන්න. මොකද්ද භෞතික රාශියක් කියලා කියන්නේ? සංඛ්‍යාත්මකව විශාලත්වයේ සංසන්දනය කළ හැකි භෞතික ගුණාංගයක් අපි භෞතික රාශියක් කියලා කියනවා. උදාහරණයක් විදිහට දිග. මේ රේඛාවේ දිග මනින්න කියලා අපිට කිව්වොත් අපි ඒකට ඒකකයක් අරගෙන ඒ ඒකකය වගේ කී ගුණයක්ද කියලා මනින්න පුළුවන්. මේ සම්පූර්ණ රේඛාවේ දිග ඒකක 3යි. තව උදාහරණයක් පරිමාව, උෂ්ණත්වය, ප්‍රවේගය. එතකොට භෞතික නොවන රාශි මොනවාද? සංඛ්‍යාත්මක විශාලත්වය සංසන්දනය කරන්න බැරි මොකක් හරි ලක්ෂණයක් අපි භෞතික රාශියක් කියලා ගණන් ගන්නේ නැහැ. උදාහරණයක් විදිහට ලස්සන, ආදරය වගේ දේවල්. ඒවා අපිට සංඛ්‍යාත්මකව සංසන්දනය කරන්න බෑ. අපිට භෞතික රාශි ප්‍රධාන ආකාර තුනක් හම් වෙනවා. එකක් මූලික භෞතික රාශි, ඊළඟට පරිපූරක භෞතික රාශි. පරිපූරක භෞතික රාශි දෙකක් පවතිනවා. ඒ තමයි තලකෝණය සහ ඝනකෝණය. අපි ඉදිරි පාඩමකදී මේවා ගැන කතා කරමු. ඊළඟ එක තමයි ව්‍යුත්පන්න භෞතික රාශි. මොකද්ද මූලික භෞතික රාශියක් කියලා කියන්නේ? වෙනත් භෞතික රාශිවල ආධාරයකින් තොරව තනිව අර්ථ දක්වන භෞතික රාශි මූලික භෞතික රාශියක් වෙනවා. මූලික භෞතික රාශි හතක් පවතිනවා. ඒ තමයි දිග, ස්කන්ධය, කාලය, තාපගතික උෂ්ණත්වය, පදාර්ථ ප්‍රමාණය, දීප්ත තීව්‍රතාවය හා විද්‍යුත් ධාරාව. මොනවාද ව්‍යුත්පන්න භෞතික රාශි කියලා කියන්නේ? මූලික භෞතික රාශි මගින් ව්‍යුත්පන්න වන භෞතික රාශි අපි ව්‍යුත්පන්න භෞතික රාශි විදිහට හඳුන්වනවා. උදාහරණයක් විදිහට වර්ගඵලය. මෙන්න මේ සෘජුකෝණාශ්‍රය වර්ගඵලය ගත්තොත් එහෙම වර්ගඵලය සමාන වෙනවා L1 වතාවක් L2. L1 කියලා කියන්නේ දිගක්. ඒ වගේම L2 කියලා කියන්නේ දිගක්. එහෙනම් වර්ගඵලය කියලා කියන්නේ දිග ඇසුරින් ව්‍යුත්පන්න වන භෞතික රාශියක්. අපි තව උදාහරණ සලකමු. පරිමාව. ඝනකාභයක අපි පරිමාව කියලා කියන්නේ දිග, පළල, වැඩි කිරීම උස. මේ පළල සහ උස කියන භෞතික රාශි වලටත් පවතින දිග කියන භෞතික රාශියේ ගුණාංගය. එහෙනම් පරිමාව අර්ථ දක්වන්නේ දිග කියන භෞතික රාශියේ ව්‍යුත්පන්න භෞතික රාශියක් විදිහට. ප්‍රවේගය. ප්‍රවේගය කියලා කියන්නේ ඒකක කාලයකදී සිදු කරන විස්ථාපනය. ඒ කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය. අපි විස්ථාපනයේ විදිහට මනින්නේ දිගක්. එහෙනම් ප්‍රවේගය ව්‍යුත්පන්න වෙන්නේ දිග සහ කාලය කියන මූලික භෞතික රාශිය ඇසුරින්. ත්වරණය. ත්වරණය කියලා කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස කියලා කියන්නේ දිග බෙදීම කාලය. එහෙනම් ත්වරණය කියලා කියන්නේ දිග බෙදීම කාලයේ වර්ගයක්. එහෙනම් දිග හා කාලය ඇසුරින් ව්‍යුත්පන්න වන භෞතික රාශියක් තමයි ත්වරණය කියලා කියන්නේ. ඝනත්වය. ඝනත්වය කියලා කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. එහෙනම් ස්කන්ධයේ බෙදීම පරිමාව. පරිමාව කියලා කියන්නේ දිගෙහි ඝනය. එහෙනම් ස්කන්ධය සහ දිග කියන මූලික භෞතික රාශි වලින් තමයි ඝනත්වය අර්ථ දක්වන්නේ. අපි ඊළඟට බලමු ඒකක ගැන. භෞතික රාශිවල විශාලත්ව සංසන්දනය කරන්න අපි ඒකක භාවිතා කරනවා. වර්තමානයේ ප්‍රධාන වශයෙන් ඒකක ක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් තමයි බ්‍රිතාන්‍යයක ක්‍රමය, අනිත් එක SI එක ක්‍රමය. අපි SI එක ක්‍රමය අන්තර්ජාතික ඒකක ක්‍රමය කියලා හඳුන්වනවා. අපි උසස් පෙළ විෂය නිර්දේශයේදී ඉගෙන ගන්නේ SI ඒකක ක්‍රමය. මූලික භෞතික රාශි හතට මෙන්න මේ SI ඒකක භාවිතා කරනවා. දිග සඳහා මීටරය, සංකේතයේ සිම්පල් ලෙම්, ස්කන්ධයේ කිලෝග්‍රෑම් සිම්පල් කීජි, කාලීය තත්පර සිම්පල් ලෙස්, තාපගතික උෂ්ණත්වය කෙල්විනය කැපිටල් K, පදාර්ථ ප්‍රමාණය මවුල සිම්පල් MOL, දීප්ත තීව්‍රතාවය කැන්ඩලාව කැපිටල් C සිම්පල් D, විද්‍යුත් ධාරාව ඇම්පියර කැපිටල් A. ව්‍යුත්පන්න භෞතික රාශි වලට කොහොමද ඒකක අර්ථ දක්වන්නේ? අපිට ප්‍රවේගයේ ඝනත්වයේ වගේ ව්‍යුත්පන්න භෞතික රාශි වලට විශේෂිත ඒකක නැත්තේ.
ඒවට පවතින්නේ අර මූලික භෞතික රාශිවල ඒකක වලින් ව්‍යුත්පන්න වන ඒකක. ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය. ඒක නිසා මීටර් බෙදීම තත්පර තත්පරයට මීටර් කියලා එනවා. ඝනත්වය කියලා කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. ඒ කියන්නේ ස්කන්ධයේ බෙදීම දිගෙහි ඝනයක්. ඒ කියන්නේ ස්කන්ධය සඳහා කිලෝග්‍රෑම් ඒකකයක්, දිග සඳහා මීටර් උත්භාවිත කර පස්සේදී කිලෝග්‍රෑම් බෙදීම මීටර් ඝනයක්. මේ යට තියෙන මීටර ඝනය අපි හරියට ගන්නකොට ඍණ 3 වෙනි බලයක් එනවා. ඒ කියන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් වෙනවා. ඒ වගේම තමයි විශේෂිත ඒකක තියෙන භෞතික රාශිත් පවතිනවා. උදාහරණයක් විදිහට බලය. SI ඒකක ක්‍රමයේදී බලය මනින්නේ නිව්ටන් ඒකකයෙන්. කැපිටල් N මගින් සංකේතවත් කරනවා. SI ඒකක ක්‍රමයේ බලය නිව්ටන්, පීඩනය පැස්කල්, ශක්තිය කාර්ය මනින්න ජූල්, ජවය සඳහා වොට්, සංඛ්‍යාතය හර්ට්ස්. මේවට ව්‍යුත්පන්න භෞතික රාශියත් අපිට ගන්න පුළුවන්. තවත් විශේෂිත නම් සහිත ව්‍යුත්පන්න භෞතික රාශිය තියෙනවා. ඔයාලට අපේ නෝට් එක පාවිච්චි කරනකොට ඒ භෞතික රාශිය ගැනත් ඉගෙන ගන්න පුළුවන්. කොහොමද නිව්ටන් වලට ව්‍යුත්පන්න භෞතික රාශිය ගන්නෙ? සාමාන්‍ය පෙළ දිගෙන ගන්නවා F සමානයි ma සමීකරණය. මේක F කියලා කියන්නේ බලය, m කියන්නේ ස්කන්ධය, ඒ කියන්නේ ත්වරණය. ත්වරණයේ ව්‍යුත්පන්න ඒකක කොහොමද ගන්නෙ? ත්වරණය කියලා කියන්නේ දුර බෙදීම කාලයේ වර්ගයක්. දුර මීටර් වලනොත්, කාලයේ තත්පර වලනොත් ගත්තොත් ත්වරණයට එනවා මීටර් බෙදීම තත්පර වර්ගයක් කියලා. එහෙනම් බලයේ ව්‍යුත්පන්න ඒකක ගන්නකොට ස්කන්ධයේ ඒකක වැඩි කරන්න ඕනේ ත්වරණයේ ඒකක වලින්. ස්කන්ධයේ ඒකක කිලෝග්‍රෑම්, ත්වරණයේ ඒකක මීටර් බෙදීම තත්පර වර්ගයක්. මේ යට තියෙන තත්පර වර්ගය ලවයට ගන්නකොට තත්පර වර්ගයට වෙනවා. ඍණ දෙවෙනි බලයක් එනවා. එහෙනම් තත්පර වර්ගයට මීටර් කිලෝග්‍රෑම් බලය නිව්ටන් වල ව්‍යුත්පන්න ඒකක වෙනවා. ඊළඟට පරිපූරක භෞතික රාශිය. පරිපූරක භෞතික රාශි වලට SI එක මෙන්න මේ විදිහට තියෙන්නේ. තලකෝණයේ රේඩියන්, ඝනකෝණයේ ස්ටරේඩියන්. අපි තලකෝණය ගැන ඉදිරි පාඩමකදී කතා කරමු. ඊළඟට අපි කතා කරමු උපසර්ග ගැන. මොනවද මේ උපසර්ග කියලා කියන්නේ? බලන්න අපිට දිග මනින්න පාවිච්චි කරන්න පුළුවන් මීටර, කිලෝමීටර, මිලිමීටර, සෙන්ටිමීටර කියන ඒකක. මේකේ කිලෝ, මිලි, සෙන්ටි කියලා කියන්නේ උපසර්ග වලට. අපිට පාරක දිග, නගර දෙකක් අතර පරතරය වගේ මනින්න මිලිමීටර හෝ සෙන්ටිමීටර ඒකකේ කුඩා වැඩි. මේ නිසා අපි භාවිතා කරන්නේ මීටර හෝ කිලෝමීටර කියන ඒකක. නමුත් පැන්සලක දිග, පොතක දිග වගේ මනින්න මීටර හෝ කිලෝමීටර ඒකක භාවිතා කරන්නේ නැහැ. මොකද ඒ ඒකක විශාල වැඩි. එතකොට අපි භාවිතා කරන්නේ මිලිමීටර හෝ සෙන්ටිමීටර ඒකක. මේ විදිහට අපි ගන්න මිනුමත් එක්ක මිනුම ගන්න ඒකකයේ විශාලත්වය වෙනස් වෙන්න ඕනේ. SI ඒකකවල විශාලත්වය වෙනස් වෙන්න අපි උපසර්ග භාවිතා කරනවා. තව උදාහරණයක් ගත්තොත් ස්කන්ධයේ මනින්න අපි කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් කියන ඒකක භාවිතා කරනවා. අපිට විෂය නිර්දේශයේදී මෙන්න මේ කියන උපසර්ග ගණන් ගන්න වෙනවා. ඇටෝ, ෆෙම්ටෝ, පිකෝ, නැනෝ, මයික්‍රෝ, මිලි, සෙන්ටි, ඩෙසි, කිලෝ, මෙගා, ගිගා සහ ටෙරා. අපි බලමු ඔය භාවිතා කරන්නේ කොහොමද කියලා. අපි දිගමයින්කොට මීටර ඒකක භාවිතා කරනවා, ඒ වගේම මිලිමීටර භාවිතා කරනවා. එකයි මිලිමීටර කියලා කියන්නේ මිලි වල උපසර්ගයේ ගුණාකාරය කීයද? 10 ඍණ 3යි. එහෙනම් 1 මිලිමීටර කියලා කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3 මීටර කියන එක. 250 මිලිමීටර එහෙනම් මීටර වලින් කීයද? 250 වැඩි කිරීම මිලි උපසර්ගයේ තේරුම වැඩි කිරීම 10 ඍණ 3. එහෙනම් 250 වැඩි කිරීම 10 ඍණ 3 මීටර. කාලයේ තත්පර. එහෙනම් 1 නැනෝ තත්පර කියන්නේ තත්පර කීයද? 1 වැඩි කිරීම නැනෝ කියලා කියන්නේ 10 ඍණ 9 ගුණාකාරය. 1 වැඩි කිරීම 10 ඍණ 9යි තත්පර. එහෙනම් 25 නැනෝ තත්පර කියන්නේ කීයද? 25 වැඩි කිරීම 10 ඍණ 9යි තත්පර. අපි තව උදාහරණයක් බලමු. 3.5 මීටර මිලිමීටර වලින් කීයද? අපි කලින් උදාහරණේ කතා කරා 1 මිලිමීටර කියලා කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3 මීටර කියන එක. අපි ඕකේ දෙපැත්තම 1 වැඩි කිරීම 10 ඍණ 3 න් බෙදුවොත් එහෙම මොකද වෙන්නේ?
එක වැඩි කිරීම 10^3 මිලිමීටර සමාන වෙනවා 1 මීටර වලට. එහෙනම් 1 මීටර සමානයි එක වැඩි කිරීම 10^3 මිලිමීටර. දෙපැත්තම 3.5න් වැඩි කරොත් එහෙම 3.5 මීටර සමාන වෙනවා 3.5 වැඩි කිරීම 10^3 මිලිමීටර කියලා. තවත් උදාහරණ ගණන් අපේ නිබන්ධනයේ තියෙනවා. ඔයාලට ඒව හදලා බලන්න පුළුවන්. සහ තව අභ්‍යාස තියෙනවා. ඒව කරලා ඔයාලට පුහුණුවක් ලබන්න පුළුවන්. මොනවාද SI එකක ලිවීමේදී පිළිපැදිය යුතු නීති? ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. උපසර්ග ලිවීමේදී මූලික ඒකකයට ඉදිරියෙන් හිඩසක් නොතිබෙන පරිදි ලිවිය යුතුය. උදාහරණයක් විදිහට මිලිමීටර් ලියනකොට මිලි සහ මීටර් ඒ සංකේත දෙක අතර හිඩසක් නැහැ. නැනෝමීටර්, කිලෝග්‍රෑම්, මෙගාපැස්කල් මේවා ලියනකොට උපසර්ගය සහ ඒකකය අතර හිඩසක් නැහැ. ඊළඟ එක. ඒකකවල ගුණිතයක් ලිවීමේදී ඒකක අතර එක් හිඩසක් පවතින පරිදි ලිවිය යුතුය. උදාහරණයක් විදිහට ප්‍රවේගයේ ඒකක තත්පරයට මීටර. මෙතන තියෙන්නේ තත්පරයට කියන්නේ එක ඒකකයක්, මීටර කියන්නේ තව ඒකකයක්. ඒ ඒකක දෙක අතර ගුණිතයක් පවතින හින්දා ඒ අතර හිඩසක් තියෙන්න ඕනි. ඊළඟ එක. නිව්ටන් මීටර. නිව්ටන් කියන්නේ එක ඒකකයක්, මීටර කියන්නේ තවත් ඒකකයක්. ඒ දෙකේ ගුණිතයක් ලියනකොට ඒ දෙක අතර හිඩසක් තියෙන්න ඕනි. ඒකක නොමැති භෞතික රාශිත් පවතිනවා. උදාහරණයක් විදිහට සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ යම්කිසි ද්‍රව්‍යයක ඝනත්වය ජලයේ ඝනත්වයට දක්වන අනුපාතය. මේකේ ඝනත්වය ඝනත්ව දෙකක් අතර අනුපාතයක් නිසා සාපේක්ෂ ඝනත්වයට ඒකක ඇත්තේ නැහැ. ඊළඟ එක වර්තනාංකය. වර්තනාංකය කියලා කියන්නේ පතන කෝණයේ සයින් නගය බෙදීම වර්තන කෝණයේ සයින් නගය. ඔයාලා සාමාන්‍ය පෙළ දිගන ගන්නවා. සාපේක්ෂ ඝනත්වය හා වර්තනාංකය දෙකම සාමාන්‍ය පෙළදී ඉගෙනගත්තු දේවල් අමතක වුණත් අපි උසස් පෙළදී සාපේක්ෂ ඝනත්වය සහ වර්තනාංකය ඉගෙන ගන්නවා. හරි. අපි පාඩමේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ පාඩමේදී කතා කරා භෞතික රාශි ගැන, ඒකක ගැන සහ උපසර්ග ගැන. ඔයාලට මේ ටියුටෝරියල් එක නැවත නැවතත් බලලා ඔයාලගේ සටහනක් හදාගන්න පුළුවන්. රැඳෙන්න අපිත් සමග දිගටම අපේ පාඩම් මාලාවත් එක්ක. භෞතික විද්‍යාව හරි ලේසි සරලයි.